දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා දේශනාව ගැන හෝ එහෙම නැත්නම් පසු අපේ කමඨහන් දේශනා ගැන මේ මෙහෙණින් නාමසිකෙන් අවවාදයක් උපදේශයක් ගන්න. මේ අවසරයි මෙහෙණින් නාමස, මම අර වහන්සේගේ දේශනාව ගැන පොඩි පැහැදිලි කර ගැනීමක් මේ කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ වහන්සේ කියන්නේ අර අපි භාවනා කරන අය තමුන්ගේ ඒ විදර්ශනා කරන්නේ තමුන්ගේ සිත දෙස බලමින් අපි ජීවත් වෙනකොට දැන් තමුන් අතින් කිසියම් වැරද්දක් වුණොත් මොකක් හරි අර සීලයක් කැඩුනොත් ඒක ලොකු වැරද්දක් විදිහට දකින්නේ නැතුව ඒක තමයි ස්වභාවය කියන එක අවබෝධ කර ගැනීමෙන් ඉදිරියට යන එක කියන එක ගැන තමයි මට වැටහුනේ. ඉතින් මටත් මගේ අත්දැකීමේ විදිහට දැන් මම ඒ භාවනා මාර්ගය යනකොට මටත් ගොඩක් වෙලාවට යමක් කරාට පස්සේ දැන් ඒක දැන් මේ අරවර අර ඔබ වහන්සේ අර ගැඩවිලාගේ උපදේශ කිව්වාගේ මට වුණත් සතෙක් මේ එහෙම දෙයක් දැක්කත් ඉතින් මම වෙන ඉස්සර නම් ওই වගේ එකට පැනලා උදව් කරන්න යනවා අරම යන. නමුත් පස්සේ කාලෙක මං ඒක වෙන්න තියෙන එකක් වෙනවනේ කියලා ඒ වගේ නිකන් අර උපේක්ෂාවෙන් වගේ හිත බලන ස්වභාවයකට වැටිලා තියෙනවා. ඉතින් මම ඒක ගැන ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමති. මේ ඒ කියන්නේ අපි හරි මාර්ගයේ යනවා කියන එක ඒකෙන් පෙන්නන්නේ කියන එකයි මගේ ගැටලුව මෙහෙනින් නැන්සේ. තෙරුවන් සරණයි. ඔව් ඒක ඒ වගේ මධ්‍යස්ථ තැනකට දැන් අපිට ඉන්නේ අර බඹ විහරණ මට්ටමින්. ඔය අර මේ පීඩාවට ලක් වෙච්ච සතා ගැන ලොකු කරුණාවක් අනුකම්පාවක් දුකක් මිරිකීමක් ඇවිල්ලා ඒ පීඩාව කරන කෙනා ගැන තරහක් එන්නේ වෛරයක් එන්නේ. ඒ මට්ටමේදී අපි විපස්සනා මට්ටමට ඇවිල්ලා නැහැ. ඒ දෙන්න අතර ගනුදෙනුවක් තමයි එතන යන්නේ. ඒ ගනුදෙනුව අපිට පේන්නේ නැහැ. මොකද අපේ මනස 100%ක් මේ ලෝකේ තියෙන සියල්ල දකින්න පුළුවන් මට්ටමක නෙමෙයි තියෙන්නේ. අපි දකින්නේ මේ 100ට බොහොම 2-3යි අපි දකින්නේ මේ ලෝක ධර්මතාවල. අපි ඉතින් අරක ගැන අර තීරණ ගන්නේ අර 100%ක් දැකගෙන තමයි. එතකොට විපස්සනා මට්ටමට ආවහම තේරෙනවා මේක අස්සේ සැඟවුණු කතන්දරයක් තියෙනවා මට පේන්නේ. හැබැයි පෙවුන නැතුණට යාර දැන් තේරෙනවා එහෙම එකක් තියෙනවා. මේකට ඇඟිලි ගැව්වොත් මමත් ඔගේ කොටස්කාරී වෙනවා. ඉතින් ඒ නිසා එයා ඒ ගනුදෙනුව එහෙම්ම වෙන්න ඉඩ ඇරලා තමන්ගේ ජාම බේරගෙන ඉස්සරහට යන එකක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි ගොඩාක් ලෝකෙ මිනිස්සු නිවන් දකින්නේ විශේෂයෙන් විපස්සනා පැත්තේ යන යෝගාවචරයන්ට බණින්නේ ආත්මාර්ථකාමියෝ කියලා. නමුත් මම මේක මගේ පෞද්ගලික අදහසක්. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. දැන් අපි අහලා තියෙන්නේ තමනුත් මේ ධර්මයේ තේරුම් අරගෙන අනිත් අයවත් අවබෝධ කරවන්න ඒ අයටත් පිහිට වෙන්න ධර්මය කියලා කියලානේ. හැබැයි මිනිසුන්ට තේරෙන්නේ නැහැ. නිකමට බලන්න දැන් අපි ඉන්නවා කීප දෙනෙක් මෙතන එකතු වෙලා අපි නිසා මිනිස්සු අකුසල උත්ප්‍රස් කරගන්නවා කුසල උත්ප්‍රස් කරගන්නවා දෙකම කරගන්නනේ. මිනිස්සු අපි නිසා පිනුත් කරගන්නවා පවුත් කරගන්නවා. පින් කරත් පවු කරත් දෙකම කරා මොකක් කරත් ඒගොල්ලෝ සසරට තමයි යන්නේ. පින් පවු කියන්නේ සසර තමයි. අපි අය හිතන් ඉන්නේ පින කියන්නේ ස්වර්ගය නිවන නැත්තම් පවු කියන්නේ අපාය. ඒක හොඳයි නරකයි කියලා බෙදාගෙන ඉන්නේ. විපස්සනාව දන්න කෙනා දන්නවා ස්වර්ගය වුණත් සසරේ තමයි තියෙන්නේ. ස්වර්ගයත් සසරේ. එතකොට ඒ දෙකම මේ පින් කරත් පව් කරත් සසරේ සසරේ යන්නේ හොඳක් නෙමෙයි විදිහට තමයි විපස්සනා යෝගාවචරය දකින්. සසර හොඳක් නෙමෙයි. ඒ අර අනිත් කෙනා හිතන්නේ සුගතිය හොඳයි අපාය නරකයි. විපස්සනා යෝගාවචරය ওই දෙකටම එක සැරේ ගහනවා. එතකොට යා බලන්නේ මම නිසා මේ ලෝක සත්වයෝ පිනුත් කරගෙන පවුත් කරගෙන සසරට වැටෙනවා කියන්නේ දුකට තමයි වැටෙන්නේ. එතකොට ඒ කෙනා හිතනවා තමන් තනියෙන් කාටවත් එක බණ පදයක්වත් නොකියා තමන් තනියෙන් මේක ඉවර කරලා පිරිනිවන් පාල ගියොත් මේ මේ තනි මම විතරක් මේ සසරින් අයින් වුණොත් ඒක මේ ලෝකෙට කොයිතරම් සෙතක් සලසනවද සහනයක් සලසනවද. මොකද මම මේකෙන් අයින් වුණොත් මං නිසා පින්පව් කරගන්න ප්‍රමාණය මිනිස්සු නැතිව ඒ කියන්නේ මිනිස්සු සසරට වැටෙන එක නැතිව ඒක අර මිනිස්සු හිතන් ඉන්න කරුණාවට වැඩිය ලොකු කරුණාවක්. ඒක තමයි විපස්සනා යෝගාවචරයේ මනසේ වැඩ කරන්නේ. මේ මම නිසා පිනුත් කරගෙන පවුත් කරගෙන මිනිස්සු සසරට වැටෙනවා පැටලෙනවා. මොකද මං කරලා තියෙන කර්ම ටිකක් තියෙනවා ඔකට පැටලෙනවා මිනිස්සු. සත්‍යය පැටලෙනවා. පැටලෙනවා කියන්නේ සසර. ඉතින් මම රහත් වෙලා මම ඉක්මනින් පිරිනොම් පානවා නම් මේකෙන් අයින් වෙනවා නම් ඒක මේ ලෝකෙට එක බණපදයක්වත් කියනවට වැඩිය සෑහෙන සෙතක් සහනයක් කරන්න.
ඒක අර සීල මට්ටමේ සහ බඹසර මට්ටමේ සීල සමාධි මට්ටමේ ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. එයා හිතන් ඉන්නේ මේ සංසාර චක්‍රය, මේ විශ්ව ධාතුව කලඹන මොකක් හරි කරන එක, හොඳ විදිහට තියෙන මොකක් හරි කරන එක හොඳක් කියලා නැහැ. අපි හොඳයි කියලා හිතන මොකක් කරත් ඒකෙන් මේ විශ්ව ධාතුව කැළඹෙනවා. ඒක මුළු විශ්වයටම ඉෆෙක්ට් වෙනවා. මම දන්නේ නැහැ විශ්වාස කරනවාද කියන්න. ඔබයි මමයි මේ කතා කරන වචනය පවා මේ වෙලාවේ සමස්ත විශ්වයටම ඉෆෙක්ට් වෙනවා. සමස්ත විශ්වයටම බලපානවා. අපේ මේ කතා කරන වචනයක් කතා කරන්න මනසින් නිකුත් වන චීත තරංග ටික පවා, කටින් එළියට එන චීත තරංග ටික පවා අපි සමස්ත විශ්ව ධාතුවටම බලපානවා. අපි ඒක දන්නේ නැහැ. අපි එතකොට අපි හිතින් කයින් වචනයෙන් කරන හැම දෙයක්ම විශ්ව ධාතුවට බලපානවා. ඒක හොඳ විදිහට වෙන්නත් පුළුවන්, නරක විදිහට වෙන්නත් පුළුවන්. එතකොට අපිව අයින් වීම මේ සසරින් පාඩුවේ පැත්තකට වෙලා ඉඳලා අයින් වෙන එකම ඔය හොඳ කියලා හිතන් ඉන්න දෙයක් කරනවට වැඩිය ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ නිසා අපිට දැනෙනවා නම් මේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එක, ඒක ඒක මනසට දැනෙන්න ඕනේ. ඒක බලෙන් කරන්න බෑ. අර ලොකු සාංශය කියනවා වගේ ඒ අය ගනුදෙනු එයයි කරන්නේ. ඒකට මම ඇඟිල්ලක් දාන්න ගියොත් මමත් ඒ ගනුදෙනුවේ කොටසක් වෙනවා. ඒ ගනුදෙනුවේ කොටසක් වෙනවා. ඊට වඩා මේක මේ විදිහට වේලලා යන දේ හොඳයි. ඉතින් මම ඔකට තව කතාවක් ගන්න. ඒකත් මම අහලා තියෙන ලොකු සාංශයේ කතාවක්. ඔය නිස්සරණවනේ කිට්ටුව එක දුප්පත් මිනිස්සෙක් මං හිතන්නේ. නිස්සරණවනේ කිට්ටුව හෝ දුර. ඒ මිනිස්සයාට කවුරුත් නෑ සලකන්න, බෙහෙත් තේත් වගේක් ගන්න. ලොකු සාමණේරයන්සේ මුණ ගැහෙන්න ආවලු මේ පිරිකර මොන හරි තියෙනවා නම් අරන් ගිහිල්ලා ඒවා විකුණලා ඒ සල්ලි වලින් මට බෙහෙත් ටිකක් ගන්න පුළුවන් නේ කියලා පිරිකර අය කිල්ලගෙන ආවලු. ඒ ඔ මෙතන ඉන්න කවුරු හරි ළඟට ආව නම් අපි ඔක දෙනවනේ. මං කියන්නේ මේ පැවිද්දෙක් විදියට බලන්න කියලා අපි මේ ඊයේ විදියට නෙමෙයි. ඉතින් ලොකු සාමණේරයන්සේ ගොල්ල දෙන්න බෑ කියලා. ලොකු සාමණේර දීලා නෑ. එතකොට අර වටේ ඉන්නම් බලන කෙනෙක් හිතන්නේ ලොකු කාසේ මොනතරම් මරුමේද මේ, නිකන් අර ගොඩ ගහලා තියෙන සබන් කැට ටිකක් දුන්නා නම් කොයි කොල්ලා මේ මිනිස්සයා සල්ලි අරන් බේත් ගන්න බේත් ටිකක් ගන්නවානේ. එහෙම තමයි අර සදාචාරය ගැන සීලය ගැන හිතන් ඉන්න මිනිස්සයා හිතන්නේ. නමුත් ලොකු සාංශේ හිතලා තියෙන්නේ සාමාන්‍ය මිනිසෙකුට හිතන්නවත් බැරි තරම් දුරක්. ලොකු සාංශේ හිතුවලු මේ මිනිස්සයා පෙර කරපු කර්මයක් හින්දා තමයි දැන් මේ කාගවත් පිහිටක් පිළිසරණක් නැතුව දුක් විඳින්නේ. බෙහෙත් ටිකක් ගන්නවා, සලිනේ දුක් විඳින යාම් කරපු කර්මයක් ඉන්න. දැන් එතකොට මේ සංඝයාගේ දෙයක් ඉල්ලන්න ඇවිල්ලා සංඝයාගේ දේවල් අරන් ගිහිල්ලා විකුණලා සල්ලි අරගෙන එයා බෙහෙත් ගන්න එකෙන් සංඝයාගේ දේවල්නේ පාවිච්චි කරන්නේ. එතකොට ඒක බිස්නස් එකක් විදියට තමයි එයා පාවිච්චි කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒකිනුත් එයාට යමක් සිද්ධ වෙනවා කර්ම ටික. ඒක රැස් කරගෙන තවත් කර්ම ටික රැස් කර ගන්නවට වැඩිය හොඳයි ওই තියෙන කර්මෙන් මැරලා යන්නේ කියලා ලොකු සංසි හිතුවා. ඒ තියෙන කර්ම හොඳයි, මේ අලුත් කර්මයක් තව එකක් රැස් කර ගන්නවා. ඊට වැඩිය හොඳයි යාට තියෙන කර්මෙ ඉඳගෙන ඉන්න ඉඩ හරින්ද. ඒ නිසා ලොකු සංස්ති කිව්වලු දෙන්න බෑ කියලා. ඊට නෑ. ඒ වගේ තමයි ඒක අර සාමාන්‍ය කෙනෙක් බැලුවොත් ඒ සීලය ගැන, මේ පින්කම් ගැන, සමාධිය ගැන, සදාචාර ගැන හිතන් ඉන්න මිනිස්සෙක් ආයේ ලොකු සංස්ති හම්බෙන්නවත් දෙන්නේ නෑ. ඒ නිසා මම දැකලා තියෙන දෙයක් මම ලොකු සංස්ති ආශ්‍රය කරගෙන මේ කාලෙට වර්තමාන සමාජයේ ඔය සීල මට්ටමේ, සමාධි මට්ටමේ, සදාචාරය තුල හිර වෙලා ඉන්න සෑහෙන අවාසනාවන්තයෝ ටිකක් ඉන්නවා ලොකු සාංශක මගේ හැරගත්තු. ලොකු සාංශකේ පිහිට ගන්න දන්නේ නැහැ. අර අර මතු පිට මට්ටමින් බලලා බොහෝ පිරිසක් ලොකු සාංශකව අතහැරලා ඉන්නවා. ඒ නිසා බලන්නේ මේ වෙලාවේ තමන්ගේ මනස වැඩ කරන්නේ මොන විදියටද කියලා. ඒ අරකට අරක යම් සිද්ධාන්තයක් ධර්මතාවයක් විතර ඒ සිද්ධිය. ඒක දිහා අපිට පැත්තකින්නම් බලන් ඉඳලා දැක්කේ නැහැ වගේ, අහුනේ වගේ අපේ වැඩ කරගන්න පුළුවන් නම් මානසික යම් කිසි මට්ටමකට විපස්සනාවෙන් අරගෙන ඒක ගැන සතුටු වෙලා අපිට තියෙන තව තවත් ඉස්සරහට යන්න විතරයි. එහෙමයි, මෙහි නිනාස බොහොම පින් ඒ පැහැදිලි කර දීමට. තව කාගේ හරි තියෙනවද මොකක් හරි ගැටලුවක්? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්න මහත්මයා. මේනි වහන්ස, මේ ඔබ වහන්සේ අර පැහැදිලි කරානේ මේ අපි කොහොමද අර බාහිර තියෙන දේවල් දිහා බලලා හිත කම්පා කරගන්නේ ඒ කියන එක ස්වභාවය. ඒකෙදී දැන් මේ විපස්සනා ස්වභාවයෙන් ඒක දිහා බලනකොට අපිට අර ලෝකේ කිව්වොත් ඒ කියන්නේ විවිධ දේවල් දිහා විවිධ විදිහට හිතෙනවනේ. ඒ කියන්නේ සමහර විට බාහිර ලෝකෙන් තමන්ගේ ලෝකෙන් බාහිරව තියෙන ගොඩක් දේවල් දිහා බොහොම විපස්සනාත්මකව බලන්න පුළුවන් වෙනකොට සමහර විට තමන්ට කිට්ටු දේවල් දිහා බලනකොට ඒ ගතිය මගහැරෙනවා. ඒ කියන්නේ ඒක කොහොමද අපි තීරණය කරගන්නේ, ඒක කොහොමද වැඩෙන්නේ කියන එක පොඩ්ඩක් පහදලා දෙන්න පුළුවන්.
ඔව් ඒ හරි ඔබතුමා කියන එක හරි. මොකද අපි මම මගේ කියලා අල්ලගත්තු දේවල් ගැන ඔබතුමා කතා කරන්නේ. අපේ හැම කෙනෙක්ගේම අපේ මනසේ වැඩ කරනවා මගේ සහ මගේ නොවන කියලා වපසරි දෙකක්. මෙන්න මේ ටික නම් මගේ, මෙතනින් එහා මගේ නෙවෙයි. මගේ සහ මගේ නොවන. ඉතින් ඒ මගේ කියන කෑල්ල ස්ථීරවම කැඩලා යන්නේ සෝවාන් වුණාම. ඒක ඒ වෙනකම්ම සියුම්ව තියෙනවා ටික ටික හරි. මගේ අය සම්බන්ධයෙන් වෙනස්, මගේ නොවන අය සම්බන්ධයෙන් වෙනස්. ඉතින් ඒකත් ටික ටික ඉස්සරහට මේ භාවනාවේ දියුණුවත් එක තමයි ඒ ඔය කතා කරන්නේ මමත්වයේ ගැන. සක්කාය දිට්ඨිය කියන කෙලෙස් ගැන. බාහිර ලෝකේ අනිත්‍යව ගැන ඔක දිහා බැලුවාට මගේ අය ගැන බලන්න බැහැ. මගේ කියලා තියෙන අල්ලගත්තු එක. මගේ කියලා අල්ල ගන්නවා කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීමනේ. මම කියලා කෙනෙක් ඉන්න නිසා තමයි මගේ කියලා කියන දෙයක් තියෙන්නේ. මම කියලා කෙනෙක් නෑ කියන වැටහීම මනසට ආපු දවසට මගේ කියන දේකුත් නෑ කියන තැනට මනස එනවා. ඒක ස්ථීර වෙන්නේ සෝවාන්. ඉතින් ඒ වෙනකන් මේ පුහුණු ඉස්සරහා ටික 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 කරගෙන යද්දි මමත්වයේ ටික ටික දියවිවි තමයි ඉස්සරහට යන්නේ. සක්කාය දිට්ඨි චුට්ට චුට්ට කැඩෙන්න ගන්නවා. ඒ කැඩෙන ප්‍රමාණයට සාපේක්ෂව ඔබ ඔය කියන දුර්වලතාවය ටික ටික අඩු වෙන්න ගන්නවා. ඒක ප්‍රතිපදාවෙන් පුහුණුවෙන් වෙනවා මිසක හිතලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම හිතනවා තේරෙන්නේ. තේරුට මහින්වංශ මට තව පොඩි මේක පැහැදිලි කරගෙන තව පොඩ්ඩක් දීර්ඝ කරගන්නවා නම් ඒ කියන්නේ දැන් උදාහරණයකට බාහිර ලෝකයේ ඉඳලා තමන්ගේ ලෝකයට තියෙන අර ට්‍රාන්සිෂන් එක තියෙනවනේ. ඒ ට්‍රාන්සිෂන් එක ඒ කියන්නේ තමන්ගේ ලෝකය කියන එක කුඩා වෙන්න ඒ කියන්නේ දැන් සමහර දේවල් තියෙනවා තමන්ගේ කියලා අපි ගත්තර තමන්ගේ ඉතාලම කිට්ටු නොවෙන්න පුළුවන්. එතකොට ඒ ට්‍රාන්සිෂන් එක කොහොමද මේ අපි ඒ එත ඒ දෙ ඒ දෙක අතර තියෙන පරතරය ටික ටික එන්න අඩු වෙන ගතියක් එහෙම ඇති වෙන ඒ කොහොමද එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් මේක ඒ විදිහට. ඒ කියන්නේ පුහුණුව එක්ක හරි ඒ කියන්නේ මොකක් හරි තමන් කරගෙන යන විදිහක් එක්ක ඒක අඩු වෙන්න පුළුවන් කියන එක පුළුවන්ද ඔව් එහෙම? ඔව් අඩු වෙනවා. පුහුණුවත් එක තමයි ඒක අඩු වෙන්නේ. මේ කියන්නේ අපි මේ පරයංක සක්මනේ දිනදා වශයෙන් සිහි සති සම්පජඤ්ඤත් එක ඉස්සරහට යනකොට ඒ අපි තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න ධර්මතා අනුව තමයි ඔය ඔබ ඔය කියන මේ ප්‍රශ්නේ, ඔබ ඔය කියන පරතරය, ඔය කියන මම මගේ කියන සීමාව ටික ටික කැඩෙන්න ගන්නෙ, බිඳිලා යන්න ගන්නෙ, දිය වෙන්න ගන්නෙ අපි අර සක්මන පරයංක දිනදා වශයෙන් ගන්න පුහුණුවට සාපේක්ෂව තමයි. ඒක නැතුව අරක වෙන්නේ නැහැ. හිතලා ගන්න බෑ. ඒ නිසා මේ පුහුණුව ටික ටික ඉස්සරහට යනකොට ඔය මම මගේ කියන ගැට කැඩෙන්න ගන්නවා. මම ඒකට මගේ ජීවිතෙන් ගන්න මේ පොඩි උදාහරණයක්. මට ඉන්නේ අම්මයි තාත්තයි මලිලා දෙන්නෙක් විතරයි. මගේ මගේ මයිලා දෙන්නට මම සෑහෙන්න බැඳිලා හිටියේ. කියන්න බැරි තරම් මට නිකන් එදෙන්නා දැනින්නේ දරුවෝ දෙන්නෙක් වගේ. මලිලා දෙන්න තාමත් කියනවා ඒක ටිකක් කියනවා තාමත් කැඩිලා නැහැ 100%. මට මතකයි මේ මම ඒ ලෙවල් කරන්න බෝඩිම ගිහින් මම මොකක් හරි අපි වෙන නරකයි කියන හීනයක් දැක්කා කියලා හිතමුකෝ. ඒ හීනයක් දැක්කහම අපි තු නිකන් මොකක් හරි නරකයි කියලා දෙයක් දැක්කහම මම ඒ කාලේ ෆෝනුත් නැහැ. පණිවිඩයක් එවන්න ක්‍රමයකුත් නැහැ. එතකොට මේ ගමට පණිවිඩයක් එවන්න තියෙන ටිකක් ප්‍රසිද්ධ මිනිසුන්ගේ ෆෝන් එකකට ඒ බෝඩිමෙන් කෝල් එකක් දීලා වහාම පණිවිඩය දෙනවා පරිස්සමින් ඉන්න මෙහෙම එකක් මම දැක්කා කියලා. බැරි වෙලාවරි අපි හිතමු අපි සමාජ සම්මතයක් තියෙන දකුණු වැ නැටුවොත් hina වෙනවා, වම් හැ නැටුවොත් අඬනවා කියලා. මම කොච්චර බයද කියනවා නම් අඬන්න, වම් හැ නැටුවොත් මම මොකක් හරි හිතලා අඬනවා ඉක්මනින්. මට පවුලේ අය ගැන මොකක් හරි ආරංචිය කියලා එච්චර බයයි. ඒ මල්ල දෙන්න තමයි මම ගොඩම බැඳිලා තියෙන්නේ. ඒක මේ විපස්සනාවත් එක්ක ඉස්සරහට යන්න යන්න තාම තියෙනවා. මම නෑ කියන්නේ නෑ, තාම තියෙනවා. හැබැයි අර ඒ කාලේ මුල් කාලේ පැවිදි වුණු මුල් කාලේ කලින් තිබුණ තරම්ම බරපතල විදිහට නෑ. බොහෝම සියුම් මට්ටමින් තියෙන. ඒක එන්නේ ටික 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 අපි මේ පුහුණුවේ අත්දැකීම් එක ඉස්සරහට ටික ටික යන්න යන තමයි ඒක එන්නේ. එහෙම නැතුව එන්නේ නෑ. හරි නේද? හරි, මෙනිනුන්ස පැහැදිලි තේරෙනවා සර්. තෙරුවන් සරණයි මෑණියන් වහන්ස. මට නිකන් සාමාන්‍ය ජීවිතයේ ප්‍රායෝගික ගැටලුවක්. අපි දැන් මේ පණු බෙහෙත් බොනවනේ මෑණියන් වහන්ස. එතකොට ඒක අපි අපේ තියෙන රෝගයක් සුව කරගන්න හරි අපි ඇත්තටම මේ පණු මරන්නනේ අපි මේ බෙහෙත් පාවිච්චි කරන්නේ. එතකොට ඒක අකුසලයක් වෙනවා කියලා මට ඔය බෙහෙත් බොන උගත් දවස්වලදී හිතෙනවා මෑණියන් වහන්ස. ඒක කොහොමද විපස්සනාවෙන් දකින්න මෑණියන් වහන්ස පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් ඒක සරණයි. තමයි සීල මට්ටමේ ඉඳගෙන බැලුවොත් පණු බේත් බොන්න බෑ. පණු බේත් නෙමෙයි ගොඩක් දේවල් කරන්න බැරි වෙනවා. අපිට මේ මහ පොළවේ ඇවිද ගන්න බැරි වෙනවා. පලා වර්ගයක් කන්න බෑ. අපි හිතනවා ඒ සුද්ධ කරාම පලාවල තියෙන පණු බිත්තරේම 100% අඩුයි කියලා නෑ. ඊළඟ එක අපි පණු බේත් වලින් විතරක් නෙමෙයි. පණුව මැරෙන කෑම අපි සෑහෙන ගන්නවා. එහෙම නැති වුණා නම්
හිතනවද අපි අපි පණු බෙහෙත් ගන්න මේ ටික කාලෙකට පස්සේ විතරයි පණුව මැරෙන කෑම අපි අපි කෑමට ගෙනෙනවා අපි අද. ඒව හරහා තමයි අපේ මේ බැලන්ස් එක තියෙන්නේ. එතකොට අපිට ඒ වෙලාවට තමයි අර මධ්‍යස්ථ මනස ගන්න වෙන්නේ. මොකද අපි මේ කරන්නේ සෞඛ්‍ය කර ගැනීම පිණිස බඩ සුද්ධ කර ගැනීමක් තමයි කරන්නේ. එතකොට මේකේ තියෙන අපද්‍රව්‍ය අයින් කර ගැනීම. ඒ වෙලාවට මනස ගන්න බැරි වුණොත් ඒ තැනට එයා දෙන්නෙක් බොන්නේ පණුපේත් දෙන්නෙක් පණුපේත් බොනවා කියලා හිතමු. එක්කෙනෙක් ඔය සත්තු මැරෙන එක මේ පණුව ටික මරණවානි කියලා හිත හිතා බය බයෙන් පසුතැවි තැවි බොනවා. අනිත් කෙනා මම මේ නිරෝගී සුවය පිණිස කායික පහසුව පිණිස මේ පහසුවෙන් කටයුතු කරගෙන යන්න හිතාගෙන එයා බඩු සුද්ධෙන් පිණිස පණු බේට් ටික බොනවා. වැඩියෙන් පව සිද්ධ වෙන්නේ කාටද කියලා දැන් තේරෙනවා. අර හිත හිතා විඳෝ විඳෝ කරන කෙනාට දෙන්නම එකම වැඩේ කරන්නේ. අපේ මනස පවත්වන විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. අපි මේ මහ පොළවේ අඩිය තියනකොට මේ එක වර්ග අංගලක ඉන්නවා පණුව සත්තු සිරි ගාල පණුව ඉන්නවා. අපිට මේ මතුපිට පොළවේ පේන්නේ නැතුණාට යට පොළවේ ඉන්නවා සෑහේ. කී දහහක් පෑගිලා මැරෙනවද කියන්න අපි දන්න. ඇවිද ගන්නවත් බැරි වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඊළඟට තියෙන කතාවේ සම්මා ආජීවය අපිට කතා කරන්න තියෙන්නේ. ඔය සම්බන්ධයෙන් ඒකෙදි කතා කරනවා මේ ලෝකේ රහතන් වහන්සේ කෙනෙකු වුණත් පිරිනිවන් පානකම් රහතන් වහන්සේට 100% පිරිසිදුව මිත්‍යා ආජීව පවත්වන්න බෑ. සම්මා ආජීව පවත්වන්න බෑ. මොකද රහතන් වහන්සේ කියන්නේ අපි හැම ජීවියෙක්ගෙම ජීවයක් පවත්වනකොට තව විශාල ප්‍රමාණයක් ජීවීන්ට හානි වෙලා තමයි කෙනෙක්ගේ ජීවයක් පවත්වන්න පුළුවන් මේ ලෝකේ. රහතන් වහන්සේට චේතනා නැහැ. හැබැයි උන්වහන්සේ පිරිනිවන් පානතුරු ජීවිතය පවත්වන්න ඕනි. ජීවිතය පවත්වන තාක් කල් විශාල ජීවීන් ප්‍රමාණයක් හානියට පත් වෙනවා. ඒක උන්වහන්සේ දන්නවා. හැබැයි චේතනාවක් නැහැ. අපිට පවත්වන්න ක්‍රමයක් නැහැ. ඒ අපි ජීවත් වෙනකොට තව කෙනෙකුට හානියක් වෙනවා නම් ඒක සම්මාජීව වෙන්නේ නැහැ. ඒක මිච්ඡාජීව. ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ රහතන් වහන්සේට 100% පිරිසිදු පවත්වන්න බෑ. හැබැයි චේතනාවක්. ඒ නිසා ඕවා ගැන හිතන්න ගියොත් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. මම ඔකට ගන්න හොඳම උදාහරණේ බුරුමයන්න. එහි ප්‍රධාන ආහාරය මතුයි බතුයි. මම දන්නේ දානශාලාවේ නැති මසක් නැහැ. එහේ නැති බිත්තරයක් නැහැ. එහෙම දෙයක්ම කනවා. හැබැයි උන්ට භාවනාවක් වෙනවා කියයි. අපේ රටේ ආයේ තමයි ප්‍රශ්න තියෙන්නේ. මස් මාංශ ප්‍රශ්නේ ඔය 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 පොඩි පොඩි ප්‍රශ්න. ඕවා ඔළුව තියාගෙන ඉස්සරහට යන්න බෑ. ඕක ඔයා මගෙන් නෙමෙයි රහත් කියලා කියන කෙනෙක්ගෙන් ඇහුවත් ඔයාට උත්තරේ හම්බ වෙන්නේ නැහැ. ඔයාගේ මනස වැඩෙනවා. ඔය කොච්චර ඇහුවත් වැඩක් නැහැ. අරයාගෙන් දැන් මම නෙමෙයි ලොකු සාංශයකට සුද්ධ කරලා දුන්නා වෙන කෙනෙක්ව වැඩක් නැහැ. ඔයාගේ මනසේ තියෙන ඒ සැකයේ සංසිඳිලා ඒක සුද්ධ වෙන්නේ ඔයාගේ පුහුණුවත් එක්ක තමයි. ඔය වගේ ප්‍රශ්න වලට උත්තර අහලා වැඩක් නැහැ. තමන්ගේම මනස ඉස්සරහට ගිහින් තමයි ඒක සුද්ධ වෙන්නේ. උත්තර අහලා වැඩක් නැහැ. එහෙමයි මෑණියන් වහන්සේ. බොහොම පින් බොහොමද තේරුණා මෑණියන් වහන්සේ. මේ අවසරයි මෙහෙණින් ආශ මමත් මේ අපේ දැන් මේ නංගි ඇහුව ප්‍රශ්න සම්බන්ධව දැන් මම ඇත්ත වශයෙන් මේ වෙජිටේරියන් දැන් අවුරුදු 20කට වගේ කිට්ටුයි. කියන්නේ වෙජිටේරියන් අතර වීගන් වගේ මම හිටියේ. හැබැයි අර කිරි ආහ කිරි සත්ත්ව කිරි හො නැත්තම් මං සෝයි කිරි බිව්වේ. නමුත් ඒව නැත්තම් දැන් නම් අර කිරි වගේ බොනවා. නමුත් දැන් මම ඕක පටන් ගන්න කාලේ ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේගේ භාවනා පටන් ගත්ත කාලේ පටන් ගත්ත. එතකොට මේක නිකන් අර මට සීලය පැත්තෙන් තමයි ඒක උනේ නිකන් ඒක මෙහෙම රකින්න ඕනේ මෙහෙම හොඳයි අරවා මෙයා කියලා. හැබැයි පස්සේ කාලෙක දැන් ඒක කරගෙන යනකොට දැන් එනකොට මට දැන් හිතුණොත් මම කන්නේ නැහැ. නමුත් අර නෝන මහත්තයා අපේ ওই බිත්තර මස් මාළු ඒවත් තිබුණත් මට ඒව ගෑවුනා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් විශේෂයෙන් ඔබ වහන්සේ කියනවා අර බුරුමේ ඉන්නකොට එහෙම අර කරෝල හැම හරි එකේම කරෝල තියෙනවා ඒව දානවා ඒගොල්ලෝ උම්මලකට. ඉතින් ඒ නිසා මට දැන් ඒක නිකන් අර මේ මම අර අන්ධ භක්තිකව වීගන් වෙජිටේරියන් වෙලා නැහැ. කැවුනත් කමන්නේ නැහැ නැතත් කමන්නේ නැහැ. නමුත් ප්‍රතිපත්තියක් විදිහට අර මම ටිකක් Hindu වගේ අයගේ වගේට ගරු කරනවා. ඒ නිසා තමයි මම එහෙම වෙජිටේරියන් වෙලා තියෙන්නේ. ඉතින් අර ඒක බ්ලයින්ඩ්ලි අදහනවා නෙවෙයි වගේ තමයි මෙහෙණින්නාස මං හිතන්නේ. මං ඒක ගැනත් ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමතියි. ඔව් ලොකු ස්වාමීන් වහන්සේත් වෙජිටේරියන් තමයි. ඒකට ඔව් හේතුව මේ මස් මාංශ නොකෑමෙන් මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් හොඳ කාරණා ගොඩාක් තියෙනවා. උන්වහන්සේ එහෙමයි. කියන්නේ උන්වහන්සේට කන්න බැරුව නෙමෙයි කන්න පුළුවන්. හැබැයි කන්න නැත්තේ අර සෞඛ්‍ය පැත්තෙන් තියෙනවා ගොඩක් දේවල් ටික. හැබැයි ඒ අපි උන්වහන්සේවත් ඒ වෙජිටේරියන් වෙච්ච කෙනෙක් ඒ හරියට මේක අහුවෙච්ච කෙනෙක් කාටවත් වෙජිටේරියන් මස් මාංශ කන්න එපා කියන්නේ නැහැ. ඒගොල්ලෝ හිලා දකින්නේ නැහැ. කැමති කෙනෙකුට කන්න පුළුවන්. දැන් ලොකු සාංශේ වෙජිටේරියන් වුණා කියලා අනිත් ස්වාමීන් වහන්සේලාට මස් මාංශ නොකයින් නොකයින් කියන්නේ නැහැ. උන්වහන්සේලා ලොකු සාංශේ ඉන්න තැනම කනවා.
ඒක අපි දැනගන්න ඕනේ. ඒක ලොකු සායින්හන්සේට කන්න බැරුව නෙමෙයි, ලොකුහන්සේට කන්න පුළුවන්. ලොකුහන්සේ කන්න ඇත්තේ අර මස් මාංශ ඇඟට වැටුණා වැටෙන්නේ නැතුව නොකා ඉඳීමෙන් සෞඛ්‍යයේ තියෙනවා හොඳ පැතිකඩ ගොඩාක්. කුසායන් සාමාන්‍ය කීම ගැන හිතන කෙනෙක් අපිට ඒ ගැන හිතලා නොකා ඉන්න පුළුවන්. එහෙමයි කියලා කන කෙනාට හෙලා දකින්නවා නම් එයා හරියට නෙමෙයි මේක අල්ලලා තියෙන්නේ. කැමති කෙනෙකුට කැමති දෙයක් කන්න පුළුවන්. ඒකට අපිට නීති දාන්න බෑ. ආනිසංස වාසි බලාගෙන කැමති කෙනෙකුට කන්න පුළුවන්. එතනටයි අපි එන්නේ. එහෙමයි එහෙමයි මෙහෙදිනාස බොහොම පි භාවනාව ගැන දව තියෙනවද මේ ගැටලු? දැන් මොකද හුඟ දවසකින් අපි මේ මෙහෙනින්නාස හමුනේ තියෙන කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ මහත්මිය සම්බන්ධ වෙනකම් මෙහෙනින්නාස මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඊයේ ඇත්තටම ඒකයි භාවනාවේ කෙනෙක් ඒ ක්‍රමවේද ගැන වගේ අර ඊයේ සති සමුළුවේදී සාකච්ඡාවක් වගේ ගියා. අර දැන් ඒගොල්ලෝ අර මෙහෙම ඉස්ලාමික වය මුරහබා කියලා වචනයක් කිව්වා. ඉතින් ඒක සම්බන්ධ ඒකෙන් පැහැදිලි කරන්නේ සිහියෙන් ඉඳීම. ඒගොල්ලෝ නම් කිව්වේ දෙවියන් කෙරෙහි අවධානයෙන් හැම මොහොතෙම ඉන්න කියන එකයි. ඒතර Hindu භක්තික ඒ පූජකතුමා කිව්වා ඔබ වහන්සේලා කියන mindfulness කියන එක අපෙත් මොකක් හරි ඒ සංස්කෘත වචනයක් කිව්වා. මට ඒක මතක නැහැ. කොහොම හරි ඒක අනිවාර්යයෙන්ම හිත එම්ටි කරගෙන හිත මොකුත් සිතුවිලි අතරට ගෙනියන්නේ නැතුව සමාධි මට්ටමේ තියාගෙන ඔබ්සර්ව් කරමින් ඉන්න එක කියන එක අර අපේ සති සම්පජාන්නේ වගේ කියන එක. ඉතින් දැන් මෙහෙනිදාස දැන් අපේ භාවනා ක්‍රමවලදී දැන් එයාලා ඒ පූජකතුමා අදහස් කරේ දැන් අපි එහෙම කිසි දෙයක් නැතුව බලාගෙන ඉන්නවා. එතකොට අපි විශ්වයට එකතු වෙනවා, හරි එනර්ජි එකතු වෙනවා, එහෙම ඔබ්සර්ව් කරනවා කරලා ඒ ශිව තුමාට එකතු වෙනවා වගේ දෙයක් තමයි එයා අදහස් කරේ. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ තේරුම් කිව්වා දැන් අපි හැම දෙයක්ම ජජ්මන්ට් එකක් නැතුව වෙන දේ බලාගෙන ඉඳීම තමයි අපේ භාවනා ක්‍රමය කියලා. දැන් මගේ භාවනාවෙත් දැන් මම එහෙම වෙන දේ බලාගෙන ඉන්නවා ඒ සමාධි වගේ මට්ටමට ආවහම. ඉතින් අර අපි ওই විශ්ව ශක්තියට එකතු වෙනවා හෝ ඔබ වහන්සේත් ඒක අද සඳහන් කරා. දැන් අපි ඒක ගැන ගොඩාක් දුරට එහෙම හිතුවොත් අපි ඔළුවට තව මොකක් හරි අමුතු දෙයක් දාගන්නවා වගේ දෙයක් වෙන්නේ නැද්ද මෙහෙණින් වහන්ස? මගේ නිකන් අදහසක් වගේ මං ඉදිරිපත් කරේ ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙනවා. අමුතු දෙයක් නෙමෙයි ඒක, සිද්ධ වෙන දෙයක්. අපි ඒ තියරිය දන්නේ නැති එක විතරයි. ඕක තමයි වෙන්නේ. අර බටහිර ලෝකෙ කියන්නේ වන්නස් කියලා, මේ ඔක්කොම එකක් බවට පත් වෙනවා කියලා. ඒ තැනට ඒක ලුක්සායිනාසි කියනවා දේශනාවල. ඒ බටහිර වචන පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා, නැති වෙලාවලුත් තියෙනවා. ඒකෙන් වෙන්නේ අපිට මේ ක්‍රමය ගැන විශ්වාසය ඇති වෙන එක. මම දන්නේ හැමෝටම මේක වෙනවද කියන්න. අපිට ඒ අර සුතමේ ඥානය හැම පැත්තෙම නැති නිසා අලුතෙන් එකක් දාගන්නවා වගේ වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි වෙන්නේ. මේ ඔක්කොම එනර්ජීස් ටිකක්, ශක්තියින් ටිකක් වැඩ කරන්නේ. ඒ ශක්තියින් වලට වර්ග භේදයක් නැහැ. ඒවා යම්කිසි සංඛ්‍යාතයකට කම්පණය වෙමින් තියෙනවා විතරයි. අපි මේ ශක්ති ටිකකට තමයි සිතවිල්ලක් කියන නම දීලා, ශබ්දයක් කියන නම දීලා, හුස්ම කියන නම දීලා, අහවලා කියන නම දීලා, ගහකොළ කියලා නම දීලා පටලවගෙන තියෙන්නේ අපි තමයි. ඉතින් ඒ ශක්තියක් කියන එක තමයි අපි මේ ප්‍රත්‍යක්ෂ කරලා දකින්න යන්නේ, නිවන් දකින්න කියලා. ඒක දැකපු දවසට, ප්‍රත්‍යක්ෂ කරපු දවසට එයා අර මතුපිට ලෝකෙට ආවට, ගහකොළ සතා සිව්පාවා ඇරදොල ගංගා සිතිවිලි දැක්කට අර වෙනදා විදිහට නෙමෙයි ඒව අල්ලන්නේ. මොකද එයා දන්නවා මේක කෙලවර එනර්ජි එකක්, ශක්තියක් තියෙන්නේ. අපේ වසඟේ තියන්න බැරි වේගයෙන් වෙනස් වෙන එක්තරා ශක්ති ජාලයක් තියෙන්නේ. ඉතින් අපි යුනිවර්ස් එක කියලා හරි, විශ්වය කියලා හරි, සබාදහම් කියලා හරි ගන්නෙ මේ ශක්ති ටික. ඉතින් ඒ ශක්ති කියන ඒවා තරංග, ශක්ති තරංග කියන ඒවා එකකට එකක් බලපාන එක එක නිකමට බලන්න. ඔය ඉන්ටර්නෙට් එකේ දැකලා ඇති මේ වතුර එක එක රටාවන් තියෙන තැනට, වතුර එක එක රටාවල් තියෙන තැනට තියලා පොඩි කම්පනයක් ඇති කරාම සම්පූර්ණම මේ වතුර තියෙන ටිකට ඒ කම්පනය යනවා යම් කිසි රටාවක් හැදිලා. ඒ එක තැනකට විතරයි අපි තට්ටුව දාන්නේ, يعني ස්පර්ශය දාපු ගමන් අර සමස්ත ජල හඳටම ඒක බලපාන. ඒ ශක්තියක් කියන්නේ, තරංග ටිකක් කියන්නේ. ඒ විදිහටම තමයි අපිට පේන්නේ. දැන් වතුර සිද්ධ වෙන හැඩතල ටික තමයි පේන්නේ. හැබැයි ඒක වෙනස් වෙලා යනවා කියලා පේන්නේ. ඒ වගේ මේ ඇස් දෙකට පේන්නේ නැහැ නේ මේ සබහා දහමේ තියෙන ශක්තියින් ටික අපිට පේන්නේ නැහැ. මේ
මේ භෞතික ඝන වස්තුවක් විදිහට තියෙන එක ඇතුළාන්තයේ ශක්තිය අපිට පේන්නේ ඝන වස්තුවක් විදිහට තමයි මානව ඇහැට මේක පේන්නේ. හැබැයි ඒවා ශක්ති ටිකක්. එතකොට ඒකට බලපාන බලපෑම පේන්නේ අර වතුර ටික හෙලුණාම. ඉතින් ඒක දකින්න පුළුවන් වෙන්නේ ඔය උද්‍යබ්බේ ඥාන, බංගානුපස්සනා ඥාන වගේ මට්ටමට ගිහාම මේ ඔක්කොම එකම වේගයකින් අතනෑර එකම සංහතියක් විදිහට ගැහෙන එක වෙනස් වෙන විදි විදි යන එක පේන්න ගන්නවා. එතකොට ශක්තියින් ටිකක් තමයි අහුවෙන්නේ යෝගාවචරගේ මනස. එතකොට ඒව ප්‍රත්‍යක්ෂ වශයෙන් මාර්ගඵල තත්වයේදී අවබෝධ කරාට පස්සේ ආපහු පිටත ලෝකෙට එනවා. ආවට එයා ඉන්නේ කලින් හිටපු මනුස්සයා විදිහට නෙමෙයි. ඒකට තමයි මේ යන්නේ. ශක්තියින් ටිකක් තියෙන. ඉතින් අපේ හැමදේම යුනිවර්ස් එකට බලපානවා. ඒ අනිත් ආගම්වල කියන එක හරි. ඒගොල්ලෝ මේ තැනකට මනස අරන් යන්නේ. ඉතින් අර මේ ඔක්කොම එනර්ජි ටිකක් කියන දැනට අපේ මනස ආවට පස්සේ කෙලෙස් කියන එක හටගන්නේ. කෙලෙස් වලින් මේක අල්ලන එක අඩු වෙනවා. ඇයි ඔක්කොම එකම විදිහට එනර්ජි ටිකක්. එතකොට නිකන් හිස් තැනකට තමයි යන්නේ මනස. හිස් බවකින් අපිට බලන් ඉන්න පුළුවන් දේවල් දිහා. ඉතින් නිකමට ලොකු සාංශයේ පෞද්ගලිකව හමු වෙන්න පුළුවන් වූ අවස්ථාව කතා කරලා බලන්නකෝ යකෙන්. එහෙමයි මෙහෙණින් වහන්ස බොහොම පිං. මේ මෙහෙණින් වහන්ස අවසරයි. දැන් එතකොට ඔය ශක්ති විශේෂයන් කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය හෝ පංච උපාදානස්කන්ධයත් ශක්ති විශේෂයන්ද? ඔව් ශක්ති තමයි. ඒ සංදේ රූප කියලා, වේදනා කියලා, සංඥා කියලා, සංස්කාර කියලා, විඥාන කියලා දෙයක් නැහැ. ඔක්කොම එකම එනර්ජිස් ටිකක් කියන දැනට මනස යනවා. ඉතින් ඒක බලෙන් ගන්න බෑ. ඌවා කිව්වහම මිනිස්සු ඌවා බලෙන් ගන්න යනවා. ඒ නිසා තමයි ලොකු සාංශ වෙනවා තුවා ප්‍රසිද්ධිය කියන්නේ. ඉතින් මිනිස්සු ලනු කනවා නිකමන්ට. ගරු මෙහෙණින් වහන්සේ, එහෙම දෙයක් මට අවබෝධයක් වගේ වෙලා තියෙනවා. මොකද මේ දැන් ඔය ආයතන හයෙන් ගන්න අරමුණු කිසි දෙයක් ගන්න කෙනෙක් මේ මනස තුල නෑ. එය ශක්ති විශේෂ පමණයි කියන තත්ත්වයක් ගැන හිතිලා තියෙනවා. මන් දන්නේ අන්න ඒක මට තෝරලා දෙනවා නම් ලොකු හිතෙනවා හිතෙනවා හිතන එක නෙමෙයි මේ කතා කරන්නේ. හිතෙන්න හේතු තියෙන්න ඕනේ. අපිට වැටහෙන දේවල් එක්ක සුතමීය ඥාන වශයෙන් ගන්න දේත් එක්ක අපිට හිතන දේවල් එනවා, කල්පනා වෙන දේවල් එනවා. ඕක පටලව ගන්න යන්නත් එපා. ඒ නෑ හිතෙන එකයි. මෙහෙමයි මෑණියන් වහන්සේ, එතන මට ඒකේ ගලව ගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒකේ අවබෝධයක්ද කියන එක මම දන්නේ නෑ. ඒක එහෙමම මොකද්ද ඒක ගන්න එතන ශක්ති විශේෂ පහක් බව. ශක්ති විශේෂ හරි ගැටලුවක් නෑ. ඔහොම ඉස්සරහට යනවා කරගෙන. ඉතින් ඒක මොකක් හරි ඔබතුමිය කියනවා නම් එහෙම දෙයක් ලැබිලා තියෙනවා කියලා ඕක නැවත 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 උපයන්න පුළුවන් වෙනවා. එච්චරයි. ඕනම තැනකදී මතක තියාගන්න මොකක් හරි දැන් අපේ ආයේ ගොඩාක් ලනුකන අයින් ඉන්නේ අපේ රටේ. මොකක් හරි තත්ත්වයක් ලැබුවා කියලා හදාගන්න අපි පුදුම ආසයි පුදුම ආසයි. හැබැයි එහෙම එකක් දැනෙනවා නම් අපි මෙහෙම තාත්වයක් ලබලා මම මෙහෙම තැනකට ගිහිල්ලා කියලා ඒක හරි එකක් නම් නැවත නැවත උපයන්න පුළුවන් වෙනවා. නැවත නැවත ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙනවා. ඕක තමයි අපි සාමාන්‍යයෙන් බණ පොතේ අහලා තියෙනවා නේද? ඵල සමාපatti වලට සමවදිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵලයකට පැමිණෙන උත්තමයෙකුට නැවත නැවත ඒ ඵල සමාපatti උපයන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ස්ථිරව ලැබිලා අපි එහෙනම් එහෙම එකක් ලබලා තියෙනවා නම් අපිටත් තිය හැකියාව වෙනුනේ. ඉතින් ඒක එන්නේ නැත්තම් මොකක් හරි අවුලක්. ඔන්න ඕක තියාගන්න. එතකොට කායින්වත් අහන්න යන්න ඕනේ නැහැ. මේ සැරේ අපේ රිට්‍රීට් එකේදීත් ලොකු තාංශේ ලුණු ලුණු ඇඹුල් ඇතුවම කියලා දුන්නා කීප දෙනෙක්ට. කුසල සාංශයේ තියෙන උන්වහන්සේත් එහෙමයි. ඒ නිසා මේ ලැබිච්ච එකත් ලැබුණ නෑ වගේ හිතාගෙන මේ මධ්‍යස්ථව කමටහන වාර්තා කරන්න. අඩු ගානේ මම දැකලා නැහැ ලොකු ස්වාමීන් වහන්සේ කටින් කිසිම යෝගාවචරයෙකුට උඹ ඉන්නේ අහවල් තැන කියලා කියවෙනවා මම කවදාවත් අහලා නැහැ. එහෙම කියන්නේ සාමාන්‍ය හරියට මනස වැඩුණු කෙනෙකුට අහන්න දැනගන්න ඕනේ. මම ඉන්නේ කොහෙද, යන්නේ කොතනද, මොකද්ද මේ ඉන්නේ, ඒ එහෙම තැන හොයන්න හිතෙන්නේ නැහැ. හරියටම ට්‍රැක් එකට ගියා නම් හොයන්න හිතෙන්නේ නැහැ. අතට මොන්තර මාත්‍යා ගන්න. හරියටම ට්‍රැක් එක හවුනා නම් මං ඉන්නේ මොන විපස්සනා ඥානේද, මං ඉන්නේ මොන අවබෝධයේද කියලා හොයන්න හිතෙන්නේ නැහැ. එයාට මේ දැන් තියෙන එක හොඳට මැති. මේ මොහොතේ මගේ මනස තියෙන මොන මට්ටමකද ඒකෙන් සෑහීමට පත් වෙන නිසා ඔය හොයන එක නවත්තන්න ලේසි නෑ. ඒක කෙලේශයක්. ඒක නැවතෙන තැනකට තමයි එන්නේ. ඒක කෙලේශයක්.
හොයන්න යන්න එපා. අරකද මේකද ඒ මමත්වෙන් තමයි මොකක් හරි හොයන්නේ. මම යන්නේ ඔය දාන්න මමත්වේ තමයි ඔය කියන්නේ. ආ මෙහෙම එකක් වුණා මට, අරෙම වුණා මට, මෙහෙම එකක් වුණා, මොකද්ද මේ, අරකද මේකද කියලා ඔය රැල් බුරුල් ඇරලා පට ඇරලා ඉරක් ගහලා තියාගන්න යන්නේ. මමයා කියන එකක් ඔය විඤ්ඤාණයට තමයි අහුවෙලා තියෙන්නේ. ඒක අපිට පේන්නේ. ඉතින් ඒ නිසා ඒ මමයා කියවන දේවල් වලට පරිස්සමින් ඒකට සිහිය තියන්න බලන්න. සිතුවිල්ලක් විතරයි තමන්ට ලැබිච්ච දේ ගුරුවරයාට, කවුරු හරි ගුරුවරයාට වාර්තා කරන්න මෙන්න මෙහෙම දෙයක් දැනුණා එච්චරයි. මං හිතනවා ඒක තමයි ආරක්ෂිතම ක්‍රමය නිවන් මාගේ යන අයට. ඔය මොනවත් හොයන්න යන්න එපා. මොකද්ද මේ වෙලා තියෙන්නේ, අරකට නේද, මොකක් වුණා මොකද, සිහිය තියෙනවා නම් එච්චරයි. එහෙමයි වහන්ස, මෙන්න මේකයි ඔකේ කතන්දරේ. මං කියන්නම්, දැන් ඔන්න එක්තරා කෙනෙක් මට නිතරම බනිනවා බනිනවා බනිනවා. ඉතින් ඒ බැනුම් මම එකක්වත් මට මම බාරගන්නේ නෑ, ඇත්තටම බාරගන්නේ නෑ. ඉතින් ඒක තමයි ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන වල ශක්ති විශේෂයක් තියෙන නිසා තමයි ඔක බාරගන්නේ නැත්තේ කියන තත්ත්වෙට මං, තත්ත්වයක් නෙමෙයි එහෙම අවබෝධයකට මං ආවා. මේ තත්ත්වයක් ලැබිලා නෙමෙයි, එහෙම අවබෝධයකට මං ආවා. ඇවිල්ලා ඉන්නකොට එක්තරා දවසක මං පරියංක භාවනාවේ ඉන්නකොට මට මේ පුද්ගලයව චිත්ත රූපයක් වශයෙන් ආවා මනසට. එතකොට මං ඒ මනස ඒ පුද්ගලයා අල්ලගෙන විදර්ශනා කරනකොට 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 එයා සමත වුණ අනිත් කට්ටියත් එක්ක කිසි වෙනසක් නැති තැනකට පත් වුණා. පත් වෙලා මට එදා ඉඳන් අර 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 විදිහට කියන්න ඕනේ නැහැ, මෙයා කරන කියන දේවල් එකක්වත් මට බාරගන්න කෙනෙක් මනසේ නැහැ කියන තත්ත්වයක් කරන්න ඕනේ. අරයත් දැන් එක සමානයි අනිත් ඇයි විදිහටම. අන්න එහෙම තත්ත්වයක් වුණා. අන්න ඒකට මට අවවාදයක් බලාපොරොත්තු. ඇයි එහෙම තත්ත්වයක් වුණා කියලා ඔබ කියනවා නම් ඒකට මට කියන්න කිසිම දෙයක් නැහැ. අපිට කියන්න මුකුත් නැහැ. මම කියන්නේ ඒක නැවත නැවත උපයන්න පුළුවන්ද කියලා බලන්න. එයා සම වුණා කියලා ඔබ කියනවා නම් ඒකට අභියෝග කරන්න මට බෑ. මොකද ඒක ඔබේ අත්දැකීම. ඉතින් එහෙම වුණා නම් ඒක නැවත නැවත උපයන්න පුළුවන්ද කියලා බලන්න ආයෙ ආයෙ. ඒක තමයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන හොඳම ක්‍රමය. නැවත නැවත උපයන්න පුළුවන් නම් එහෙනම් ඔබට මොකක් හරි උත්තරයක්, නැත්නම් මට මුකුත් කියන්න බෑ. මොකද ඒක ඔබේ අත්දැකීම. ආයි ආයි උපයන්න පුළුවන්ද බල ඒ මානසිකත්වය. එහෙයි මෑණියන් වහන්ස, ඔබ වහන්සේට ගොඩක් පින්. අවසරයි මෙහි නාන්ස, මේ ඒක මටත් ඒ කුසුමක්කගේ අත්දැකීම ගැන මටත් පොඩි පැහැදිලි කර ගැනීමක් කරන්න ඕනේ. මං මේ කුසුමක්කව කියන කතා ඔක්කොම මම දන්නත් නිසා, දැන් මෙහෙණින් වහන්ස ඉතා සරලව දැන් ඔබ වහන්සේ අර අද සෝවාන් ඒ තමුන්ගේ සක්කාය දිට්ඨිය නැතිවීම ගැන අර ඉස්සෙල්ලත් මහත්මෙක් ඇහුවා. ඇත්ත වශයෙන් සක්කාය දිට්ඨිය නැති වුණා නම් අපිට අර කුසුමක්ක කියන වගේ වෙන පුද්ගලයෙක් අපිට චෝදනා කරනවා හෝ ප්‍රශංසා කරනවා හෝ මොකක් හරි අපි ඒක ධන විදිහට හෝ ඍණ විදිහට ගන්නේ මේ මම ඉන්නවා කියන අදහස නිසානේ. දැන් සක්කාය දිට්ඨිය නැති වුණා නම් එතකොට අපිට තියෙන බැඳීමත් නැති වෙනවා, මම කියලා ගන්න එකත් නැති වෙනවා. එතකොට දැන් අපේ ඒ වගේ විදිහට අපේ චරිත ලක්ෂණ වෙනස් වෙනවා නම් ඒකෙන් පෙන්නන්නේ අපේ ටික ටික සක්කාය දිට්ඨිය මේ තුනී වීම නෙවෙයිද මේ නින්නාස? මොකද ඔය දැන් මම මගේ ඔය යාළුවා මේ ආවට පස්සේ ගොඩ දෙනෙක් කියන සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන එක, එහෙම නැත්නම් සෝවාන් වීම කියන එක, ඒ කන්සෙප්ට් එක තේරුම් ගැනීම ඉතරයි කියලා. අපි අර මොකද්ද පිටින් ගන්න මෙතන මම මගේ කියලා පුද්ගලයෙක් ඉන්නවා කියන තියරි එක දැන ගැනීම විතරයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒක නැති වුණා කියන්නේ සෝවාන් වෙනවා කියලා. අපිට මේ ප්‍රැක්ටිකලි අවශ්‍ය නැහැ. ඒ මූලික දැනුම විතරයි ඕනේ කියලා. ඒක වෙන්නේ බණ ඇහීමෙන් කියනවා. ඉතින් මම ඒව ගැන තර්ක කරන්න ගියේ නැහැ. නමුත් කුසුමක්ක කියන වගේ මම හිතාන ඉන්නේ ටික 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 අපේ අර මමත්වයේ ටික ටික අපි තුනී වෙනවා නම් එතකොට මේ අපි ඒ හරි මාර්ගයේ ඉන්නවා කියන එකයි. ඉතින් ඒක ගැනත් ඔබ වහන්සේගෙන් අවවාදයක් උපදේශයක් බලාපොරොත්තු වෙනවා මෙහෙණින් වහන්සේ. ඔව් ඒ කන්සෙප්ට් එක තමයි නැති වෙන්නේ. හැබැයි අපි දැන් මම කියලා දාලා තියෙන්නේ මොකක් හරි පැවැත්මකටනේ. මේ දැන්
මේ සිත කය දෙකේ මොකක් හරි පැවැත්මකට තමයි අපි ඔය මම කියලා දාලා තියෙන්නේ. ඒ පැවැත්මේ මම කියලා දාන්න දෙයක් තියෙනවද කියන එක තමයි භාවනාවෙන් බැලෙන්නේ. කොයි කෑල්ලටද මම කියන එක දාන්න පුළුවන්, මගේ කියලා ගන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂයෙන් දැක්කහම තමයි අර කන්සෙප්ට් එක කැඩෙන්නේ. ඒක අරගොල්ලෝ අර සමාජෙන් දාපු මතයක් තමයි ඔය අරන් යන්නේ. සමාජයේ තියෙන එහෙම මතයක් සෝවාන් වෙන්න පුළුවන්, සෝවාන් බණ ඇහුවන් ඇති සෝවාන් වෙන්නේ කියලා ඒක ස්ථාවර කරන්න තමයි යාලා දාන්නේ. කන්සෙප්ට් එක තමයි කැඩෙන්නේ. මෙතන මම කියලා අපේ මනසේ අදාගෙන තියෙන මමෙක් ඉන්නවා කියන වැරදි සංකල්පය. ඒක කැඩෙන්න නම් මමෙක් නැද්ද ඉන්නවද කියලා තමයි මේ හොයාගෙන යන්නේ. අපි සතිය හරහා මේ පරියන්ක සක්මනක් එක්ක කොයි කෑල්ලටද මම කියන්න පුළුවන්. මම කියලා ගන්න පුළුවන්, මොකටද දාන්න පුළුවන්. එහෙම එකක් නෑ කියලා වැටහුණු දවසට තමයි කන්සෙප්ට් එක කැඩෙන්නේ. ඒක අරගොල්ලෝ ගන්නෙ නෑ. මොකද ඒගොල්ලෝ අර ලණුවක් කාලා ඉන්නේ. එහෙම එකක්. ඒක තමයි ඔය ඔය සිද්ධිදි කතා කරන්නේ. ඉස්සෙල්ලා මේක මේ අත් දැකලා බලන්න. නැවත නැවත අත්දකින්න පුළුවන් නම් අපිට ඒක වැටහීමක් ඇවිල්ලා තියෙනවා. එහෙමයි මෙහෙනි නාස බොහොම පිං. ගරු මෑණියන් වහන්ස, අතිගරු පූජනීය වන්දනීය ආලෝක මෑණියන් වහන්ස, සියලු ගුණ සම්භාරයක් ප්‍රධාන කොට ඇති කාර්ය බහුල තත්ත්වයක් මැද සුළු නිවාඩුවකින් පසුව අප වෙනුවෙන් කැප කරන්නා වූ මේ උතුම් ධර්ම දාණයද අනිකුත් අප කරන්නා වූ සියලු කුසලයන් සමගින්ද ඔබ වහන්සේට දිගාසිරි නිරෝගී සුවෙන් මේ භවයේදීම නිවන් සුව අත්වේවායි අපි හිත සිතින් අපි අදිෂ්ඨාන කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්දා සීල දයාවා සංබුද්ධ පුත්තං නමාමහං. ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ම වෙත්. සාදු සාදු හොඳයි, සාදු සාදු. තෙරුවන් සරණයි මෙහි නිවන්. තෙරුවන් සරණයි මෑණියන්.